ආයුබෝවන් සුබ සන්ධ්‍යාවක්. සියලු සමීක්ෂණ වාර්තා නැවත නැවතත් තහවුරු කරන ශ්‍රී ලංකාවේ අංක 1 ප්‍රවෘත්ති ප්‍රකාශය. පැත්ත ගියත් ඇත්ත කියන හිරු ප්‍රවෘත්ති සමගින් මම මහේෂ් සේනාරත්න. මම තිලින් නදීෂා රණසිංහ ප්‍රථමයෙන් ප්‍රධාන ප්‍රවෘත්ති ඉස්සරස්තන. අයහපත් කාලගුණයෙන් දිස්ත්‍රික්ක 12කට දැඩි බලපෑම්. ජලාශ රැසක් තවදුරටත් වන්දමයි. පාස්කු ප්‍රහාරය පිළිබඳ සී නමේ ලේඛනය ගැන කරුණු රැසක් හෙළුවෙයි. සීඅයිඩියට අසත්‍ය සාක්ෂි ලබා දුන් බවත් උසස් පොලිස් නිලධාරියෙක් පිළිගනී. නත්තල් උත්සවයට දිවයිනම ආවරණය වන පරිදි විශේෂ ආරක්ෂක සැලැස්මක්. සුදුවැන් ප්‍රවෘත්ති සාකච්ඡාව බගෙන සිංහලේ ජාතික සංවිධානයෙන් හෙළිදරව්වක්. මේ අපරාධකරුවන් දෙදෙනා රාජසේනාරත්නගේ නිවසේදී තමයි මේ සාකච්ඡාව පටන් ගන්නේ. උන්ට පොරොන්දු වෙනවා ඇමරිකානු තානාධිපති කාර්යාලයෙන් කම්කරු රැකියාවක්, නිවාස දෙකක්. ඔවුන් ඉල්ලා සිටිනවා ලක්ෂ 30ක මුදලක්. කළුතර වලල්ලාවිටින් හුදකලා නිවසක්. හිටපු ඇමති රාජිතගේ බවට ප්‍රදේශවාසීන්ට සැක. ප්‍රථම අවධානය දවසේ පුවත වෙත. පවතින අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ දිස්ත්‍රික්ක 12ක ප්‍රාදේශ ලේකම් කොට්ටාෂ 58කට දැඩි බලපෑම් එල්ලව තිබෙනවා. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සඳහන් කළේ ජල ගැලීම් හේතුවෙන් පවුල් 7565ක පුද්ගලයින් 26492 දෙනෙකු මේ හේතුවෙන් පීඩාවට පත්ව ඇති බවයි. ඊසානදිග මෝසම් තත්ත්වය සක්‍රිය වීම හේතුවෙන් උතුර නැගෙනහිර, උතුරු මැද, ඌව, මධ්‍යම සබරගමුව සහ බස්නාහිර පළාත්වලට දැඩි බලපෑම් එල්ල වුණා. අද පෙරවරුව වනවිට ගත වූ පැය 24 තුළ වැඩිම වර්ෂාපතනයක් පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් වාර්තා වුණේ බකමූණ ප්‍රදේශයෙන්. ඒ දැක්වුණේ මිලිමීටර් 228ක් ලෙසටයි. පවතින අයහපත් කාලගුණ තත්ත්වයේ හේතුවෙන් මාතලේ, මහනුවර, නුවර එළිය, බදුල්ල දිස්ත්‍රික්කවලට පණබ ඇති නායෑමේ රතු නිවේදන ඉදිරිපැය 24 සඳහාත් ක්‍රියාත්මක වනවා. ඒ වගේම මොනරාගල, රත්නපුර දිස්ත්‍රික්කවලටත් නායෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා. අධික වැසි සහිත කාලගුණ තත්ත්වයේ හේතුවෙන් ප්‍රදේශ රැසකින් ආපදා තත්ත්වයන් වාර්තා වුණා. අධික වර්ෂාවත් සමග බදුලුවේ පිටාර ගැලීම හේතුවෙන් කයිලගොඩ, හෑගොඩ, බදුලුපිටිය ආදී ප්‍රදේශ මෙලෙස ජලය නැටව පවතිනවා. බදුල්ල, හංවැල්ල, හෑගොඩ පාලම බදුලුවේ ජලය නැටවීම හේතුවෙන් එම මාර්ගයේ ගමනාගමන කටයුතු සම්පූර්ණයෙන්ම අවහිර වී ඇති අතර අයහපත් කාලගුණයෙන් බදුල නගර සීමාවේ නිවාස 110කට පමණ බලපෑම් එල්ල වී තිබෙනවා. උඩවලප ජලාශයද වාන් මට්ටමට ළඟාවීමත් සමග වාන් දොරටු 3ක් විවෘත කර වලවේගඟට ජලය මුදා හැරීමට ජලාශය භාර වාර ඉංජිනේරුවරයා කටයුතු කළා. එයනුව තත්පරයට ඝන අඩි 6960ක ජලධාරිතාවක් වලවේගඟට මුදා හැරෙන අතර ගඟ දෙපස පදිංචි ජනයාට අවධානයෙන් සිටින ලෙස දැනුම් දී තිබෙනවා. පොළොන්නරුව දිස්ත්‍රික්කයට ඇදහැලන අධික වර්ෂාවත් සමග පරාක්‍රම සමුද්‍රයේ වාන් දොරටු 8ක් අඩිය බැගින් විවෘත කර එම ජලය මහවැලිගඟට මුදා හැරීමට කටයුතු කර තිබෙනවා. මේ හේතුවෙන් මනම්පිටිය, ගල්ඇල්ල ප්‍රදේශයෙන් මහවැලිගඟ පිටාර ගැලීම නිසා පොළොන්නරුව මඩකලපුව ප්‍රධාන මාර්ගයේ ගමනාගමන කටයුතු සම්පූර්ණයෙන්ම නැහිටියා. පරාක්‍රම සමුද්‍රයේ වාන් ජලයේ පොළොන්නරුව මඩකලපුව ප්‍රධාන මාර්ගය හරහා ගලා යාම හේතුවෙන් ස්ථාන කිහිපයකින් ජලය නැටව පවතින අතර එම මාර්ගය ඔස්සේ අපරීක්ෂාකාරී ලෙස ධාවනය කළ බස් රථයක් ගංවතුරට හසුව තිබුණේ මෙලෙසින්. ඒ වන විටත් බස් රථය තුළ මගින් 54 දෙනෙකු සිට ඇති අතර පොළොන්නරුව පොලිස් ජීවිතාරක්ෂක නිලධාරීන් සහ යුද හමුදා නිලධාරීන් එක්ව ඔවුන්ව නිරුපද්‍රිතව මුදා ගත්තා. කලාවැවි හදිසි වාන් දොරටු දෙකම එහි උපරිම ප්‍රමාණයට අඩි 18 බැගින් විරුත කර තිබෙනවා. ඉන් තත්පරයට ඝන අඩි 33,000ක ජල ධාරිතාවක් උදා හැරෙන්නේ කලාවෙටයි. රාජාංගනේ ජලාශයේ වාන් දොරටු 22ම මේ වන විට විරුත කර තිබෙනවා. නාචදුව ජලාශයේ හදිසි වාන් දොරටු 6ම විවෘත වෙ ඇති අතර මහා කනදරාව වැවේ හදිසි වාන් දොරටු 2ද අඩිය බැගින් විවෘත කර තිබෙනවා. තබ්බෝව ජලාශයේ වාන් දොරටු සියල්ලම විවෘත කර ඇති අතර තබ්බෝව අංක 1 තම්බපන්නි ගම්මානයේ ජලය නැටව පවතිනවා. අප වාර්තාකරුවන් පැවසුවේ ඉංගිනිමිටිය ජලාශයේ වාන් දොරටු සියල්ලම විවෘත කිරීම හේතුවෙන් මියෝයේ පිටාර ගලමින් පවතින බවයි. ලුණුගම්වේර ජලාශයේ වාන් දොරටු 6 මඟල් 14 බැගින් විවෘත කර ඇති අතර ඒ හේතුවෙන් තිස්සමහරාම ප්‍රදේශයේ වගබිම් රසක් ජලය නැටව පවතිනවා. බදුල්ල, ලොග්ගල්ලා ඔය පිටාර ගලමින් පවතින්නේ මෙලෙසින්.
කණ්ඩලුඹ වැව, ඉබ්බන් කටුව ජලාශය, රන්දිනි වැව, දේවහුව වැව, බෝතන ජලාශය මේ වන විට පිටාර ගලමින් පවතිනවා. යාල ජාතික වනෝද්‍යානයේ බුතබ වැවේ වැව් බැම්මක් හා ගලුක්කාව වැව පිටාර ගැලීම නිසා සංචාරක කටයුතුවලට බාධා එල්ල වී තිබෙනවා. මධ්‍යම කඳුකරේ බටහිර බෑවුම් ප්‍රදේශවලට ඇදහැරෙන අධික වැසි සමග කාසල්රි හා මවුසා කැලේ ජලාශවල ජලමට්ටම් පිටාර මට්ටමට ළඟා වී ඇති අතර ඉහළ කොත්මලේ ජලාශයේ ස්වයංක්‍රීය වාන් දොරටුවක්ද විවෘත වී තිබෙනවා. අමන්පොල සිට ඇහැටුව දක්වා මාර්ගයේ අඹකොළොව ප්‍රදේශයේදී ජල පහරට හසු කුඩා ලොරි රථයක් ගසාගෙන ගොස් තිබෙනවා. සෝමවතිය පුදබිම ජලය නැටව පවතින්නේ මෙලෙසින්. අම්පාර දිස්ත්‍රික්කයේ පානම පොතුවිල් මාර්ගයේ ජලය නැටව පවතින්නේ හැඩ ඔය සහ විල ඔය පිටාර ගැලීම හේතුවෙන්. පවුල් 1700ක අවතැන්නුවන්ට සහන සැලසීම සඳහා ත්‍රිවිධ හමුදාව එක්ව සිටිනවා. පාදෙනි අනුරාධපුර මාර්ගයේ මීඔය ප්‍රදේශයෙන් ජලය නැටව පවතිද්දී ජල පහර නොතකා ධාවනය කිරීම හේතුවෙන් ජීප රථයක් සිර වී තිබුණේ මෙලෙසින්. බදුල්ල හාලියල ප්‍රදේශයේද නායෑම් හා ගිලාබැසීම් කිහිපයක් සිදුව තිබෙනවා. හාලියල ගොවිපළ පාරේ නිවසක් මතට පස් කණ්ඩියක් කඩා වැටීමෙන් නිවසට දැඩි හානි සිදුව තිබුණේ මේ ආකාරයෙන්. අධික වර්ෂාවත් සමග මාතලේ ගලවිලු ප්‍රධාන මාර්ගයේ පල්ලෙපොළ පාලමේ පැතිබැම්මක් කඩා වැටෙන ආකාරයයි මේ. මේ අතර ඇදහැරුණු අධික වර්ෂාවත් සමග ඇතිමලේ විල ඔය පිටාර ගැලීම හේතුවෙන් යාලවනේ බඩේරුඟු හේනකාව තැන්ව සිටි පුද්ගලයන් සිවුදෙනකු බේරා ගැනීමට නාවික හමුදාව කටයුතු කළා. බිබිල ලුණුගල ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිපයක් නාය ගොස් ඇති අතර 1818 වසරේ ඉදිකර ඇති හෙවිල්වල පාලමේ පැතිබැම්මක්ද කඩාගෙන ගොස් තිබෙනවා. අම්පාර පොතුවිල් මාර්ගයේ පානම ගම ජලයෙන් නැටව තිබූ අතර නාවික හමුදාවේ නිලධාරී නවතැන්නුවන් මුදා ගැනීමට එක්වුවා. අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් කොළඹ කොටුව සිට මඩකලපු බලා ධාවනය වන මීනගයා නගරාන්තර සීග්‍රගාමී දුම්රිය, කොළඹ කොටුවේ සිට පොළොන්නරුව දක්වා ධාවනය වන පුලුතිස්ස සීග්‍රගාමී දුම්රිය සහ කොළඹ කොටුව ත්‍රිකුණාමලය සහ මඩකලපු දක්වා ධාවනය වන රාත්‍රී තැපැල් දුම්රිය අවලංගු කර තිබෙනවා. මේ අතර පවතින වැසි සහිත කාලගුණ තත්වයේ හෙට දිනේදීත් අපේක්ෂා කළ හැකි බව කාලගුණදා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව උතුර, නැගෙනහිර, උතුරු මැද, ඌව සහ මධ්‍යම පළාතට මෙන්ම හම්බන්තොට දිස්ත්‍රික්කයට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර දෙවිනේ සෙසු ප්‍රදේශවලට පසරු දෙකෙන් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි. පොලිස් අධිකාරී සංජීව බණ්ඩාර මහතාගේ ඉල්ලීම පරිදි ඔහු ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් තමන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සහ පොලිස් විශේෂ විමර්ශන ඒකකයට පාස්කු ප්‍රහාරය පිළිබඳ අසත්‍ය සාක්ෂි ලබා දුන් බව පොලිස් පරීක්ෂක සුදත්සිරි උපේන්ද්‍ර මහතා අද පිළිගත්තා. ඒ පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයන ජනාධිපති විමර්ශන කොමිසම ඉදිරියේ සාක්ෂි දුන් අවස්ථාවේදී මෙහිදී පාස්කු ප්‍රහාරය පිළිබඳ පෙර අනාවරණ නොවූ කරුණු රැසක්ද අනාවරණ වීම විශේෂත්වයක්. පාස්කු විරුද්ධ ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණ සඳහා පත්කරනු ජනාධිපති කොමිෂන් සභාව අද පෙරවරුවේ යළි රැස් වුණා. පාස්කු ප්‍රහාරය සම්බන්ධ පූර්ව දැනුම් දීමේ ලිපිය පොලිස් තහන වෙත ප්‍රහාරයට පෙර යොමු කර නැතත් එය ප්‍රහාරයට පෙර ලැබුණුසේ ගොනුගත කරන ලෙස ස්ථානාධිපතිවරුන්ට සහ පහළ නිලධාරීන්ට බලපෑම් කළ බවට පසුගිය දිනවල කොමිසම හමුවේ නම කියවුණු පොලිස් පරීක්ෂක රකිණාවසම් සුදත්සිරි උපේන්ද්‍ර නැමැත්තාගෙන් කොමිසම පළමුවෙන් සාක්ෂි විමසුවා. එහිදී කොමිසම ප්‍රශ්න කළේ පාස්කු ප්‍රහාරයට පෙර 2019/4/11 වැනි දින කොළඹ දිසාව බහර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ අත්සනින් යුතුව පොලිස් අධිකාරීවරුන් ඇතුළු අංශ කිහිපයක් වෙත යොමු කළ බව කියන සී නවය ලේඛනය පිළිබඳවයි. 2019/4/21 වැනි දිනට පෙර අදාළ සී නවය ලේඛනය තමන් සේවය කළ කොළඹ උතුර බහර පොලිස් අධිකාරී කාර්යාලයට ලැබුණේදැයි කොමිසම පොලිස් පරීක්ෂක උපේන්ද්‍ර මහතාගෙන් ප්‍රශ්න කළා. 2019/4/11 වැනි දින පස්වරු 4ට VPN ඔස්සේ හදිසි පණිවුඩයක් ලෙස ලැබුණු පණිවුඩය වෙනත් නිලධාරකයෙකු විසින් තමන් වෙත ලබා දුන් බවත් එහි උපලේඛනයක් වන සී 4 ලේඛනය ලැබුණේ අනතුරු ඇඟවීමේ ලේඛනයක් ලෙස බවත් ඔහු එහිදී සඳහන් කළා. තවහිත් ජමාත් සංවිධානයේ ප්‍රහාරයක් එල්ල විය හැකි බැවින් කතෝලික පල්ලිවලට සහ ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලයට ආරක්ෂාව දිය යුතු බවට කොළඹ දිසාව බහර නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ මහතා විසින් C4 උපලේඛනය හරහා උපදෙස් දී තිබුණේදැයි කොමිසම විමසුවා. පොලිස් පරීක්ෂකවරයා පැවසුවේ එවැනි උපදෙසක් ලැබුණු බවයි. එමෙන්ම පාස්කු ප්‍රහාරයේ සිදු කිරීමට පැමිණෙන පුද්ගලින් 6 දෙනෙකුගේ සවිස්තරාත්මක නාම ලේඛනයක් අදාළ C4 ලේඛනයේ සටහන්ව තිබූ බවද කොමිසම හමුවේ අනාවරණ වුණා. අදාළ පුද්ගලින්ගේ නම් බුද්ධි අංශ වෙත ලබා දී ඉලක්කගත ස්ථානවල එම පුද්ගලින් සිටිනවාදැයි පරීක්ෂා කර බලන ලෙසත් පල්ලිවලට අවශ්‍ය ආරක්ෂාව නොමැතිනම් ආරක්ෂාව තරකිරීම සඳහා උපක්‍රම ක්‍රියාත්මක කරන ලෙසත් C4 ලේඛනයේ සඳහන්ව තිබූ බවද කොමිසම හමුවේ අනාවරණ වුණා. මෙහිදී තවදුරටත් අනාවරණ වුණේ මහජනතාව වැඩියෙන් ගැවසෙන ස්ථාන වේ නම් ඒ පිළිබඳ වැඩි අවධානයක් යොමු කරන ලෙසත් ප්‍රසංග වැනිදා සංවිධාන කිරීමට අවසර ලබා දීමේදී විමසිලිමත් වන ලෙසත් රාජ්‍ය නිලධාරීන් ඇතුළු අදාළ පාර්ශ්ව මේ කෙරෙහි දැනුවත් කරන ලෙසත් C4 ලේඛනයේ සඳහන්ව තිබූ බවයි.
එමෙන්ම සීහතර ලේඛනයේ B උපභගන්ති යටතේ ප්‍රහාර එල්ලවිය හැකි ආකාර ලෙස පිහියනුමක් මරාගෙන මැරෙන ප්‍රහාරයක් ට්‍රක් රථ පුපුරා ගැනීමක් ආදී ලෙස සටහන්ව තිබූ බවද කොමිසම හමුවේ අනාවරණය වුණා. අදාළ ලේඛනයේ කියවීමේදී හැඟී ගියේ කුමක්දයි ජනාධිපති කොමිසමේ සභාපති අභිහාචනාධිකරණ විනිසුරු ජනක් ද සිල්වා මහතා ප්‍රශ්න කළා. පොලිස් පරීක්ෂක උපේන්ද්‍ර මහතා සඳහන් කළේ තවහිත් ජමාත් සංවිධානය ගැන සඳහන්ව තිබූ නිසා ත්‍රස්ත ක්‍රියාවක් ගැන හැඟීමක් ඇති වූ බවත් පොලිස් ප්‍රතිවරයාගේ සිට ඉහළ නිලධාරීන් කිහිප දෙනෙකුගේම අත්සනින් යුතුව එම ලේඛනය ලැබීම නිසා තමන්ට ලේඛනය සම්බන්ධයෙන් විශ්වාසයක් ඇති වූ බවයි. මරාගෙන මැරෙන ප්‍රහාරයක් පිළිබඳ හැඟීමක් ඇති වූයේ දැයි කොමිසමේ සභාපතිවරයා විමසූ විට පොලිස් පරීක්ෂකවරයා සඳහන් කළේ එවැනි හැඟීමක් නැතත් ප්‍රහාරයක් සම්බන්ධයෙන් අදහසක් ඇති වූ බවයි. මේ පිළිබඳ සිය කාර්යාලයේ ඒවන විට සේවය කළ නිලධාරීන්ට පැවසූ අවස්ථාවේ ඔවුන් සර්ට පිසුදයි අසමින් සිනහ වූ බවද පොලිස් පරීක්ෂකවරයා කොමිසම හමුවේ හෙළි කළා. මෙම ලේඛනය ලැබුණු අවස්ථාවේ තමන් කොළඹ උතුර කොට්ටාසයට අයත් සියලු පොලිස් තහනාධිපතිවරුන් වෙත මේ පිළිබඳ දැනුවත් කරමින් සටහනක් යෙදූ බවත් එහි පිටපත් කොළඹ දිසාවේ සියලු සහකාර පොලිස් අධිකාරීවරුන්ට යොමු කළ බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළා. අදාළ සටහනේ ඔහු සඳහන් කර ඇත්තේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ සහ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ අත්සනින් යොමු කර ඇති සී නවය ලේඛනය වෙත පූර්ව අවධානය යොමු කරන ලෙසයි. මෙම දැනුම් දීමේ සටහන පොලිස් තහනාධිපතිවරුන්ට යොමු කරන ලෙස පොලිස් කොස්තාපල් ප්‍රේමකුමාර නැමැත්තාට පස්වරු පහට පමණ ලබා දී තමන් අසනීපතත්වයෙන් සිටි බැවින් නිවස වෙත ගිය බවද පොලිස් පරීක්ෂක උපේන්ද්‍ර මහතා වැඩිදුරටත් සඳහන් කළා. නමුත් ඔහු පැවසුවේ පසුදින තමන් සේවයට වාර්තා කිරීමෙන් අනතුරුව අදාළ ලේඛන පිළිබඳ විමසුවද ඒවා අදාළ පොලිස් තහන වෙත යොමු කර නොමැති බව තමන්ට වැටහුණු බවයි. ඒ අනුව තමන් MSC 9 ලේඛනය තම ඉහළ නිලධාරියා වන පොලිස් අධිකාරී සංජීව බණ්ඩාර මහතා වෙත බාර දුන් අතර අදාළ ලේඛනයේ තිබූ කරුණු පිළිබඳ ඔහු දැනුවත් කළ බවත් ඔහු ඒ කරුණු සියල්ල ඉතා සාවධානව අසා සිටි බවත් පොලිස් පරීක්ෂක උපේන්ද්‍ර සඳහන් කළා. අනතුරුව තමන් කොටහේන මෝදර සහ වෙරළබඩ පොලිස් තහනාධිපතිවරුන්ට අමතරව ජම්පටා වීදිය පොලිස් තහනාධිපති වෙරළබඩ පොලිස් තහනේ නීති බල ගැන්වීමේ ඒකකයේ ස්ථානාධිපති මෙන්ම හදිසි මාර්ගබාධක ඒකකයේ ස්ථානාධිපතිවරයාද දුරකථන මාර්ගයෙන් දැනුවත් කළ බව පොලිස් පරීක්ෂකවරයා සඳහන් කළා. කෙසේ වෙතත් ජනාධිපති කොමිසම ඔහුගෙන් විමසා සිටියේ මීට පෙර සාක්ෂි දුන් පොලිස් තහනාධිපතිවරුන් වෙත මෙම පණිවුඩය නොලැබුණු බවට ඔවුන් සඳහන් කර ඇති බවයි. එහිදී පොලිස් අධිකාරීවරයා පැවසුවේ තමන් අනිවාර්යයෙන්ම අදාළ පොලිස් තහන දැනුවත් කිරීමට පියවරගත් බවයි. අනතුරුව ජනාධිපති කොමිසම වැඩිදුරටත් ප්‍රශ්න කළේ පොලිස් අධිකාරී කාර්යාලයේ තිබෙන ලිපි බැහැර කිරීමේ පොත ප්‍රහාරයෙන් පසු වෙනස් කිරීමට කටයුතු කළේද යන්නයි. පොලිස් අධිකාරී සංජීව බණ්ඩාර මහතාගේ උපදෙස් පරිදි ලිපි බැහැර කිරීමේ නව පොතක් සෑදූ බවත් පාස්කු ප්‍රහාරය පිළිබඳ පූර්ව දැනුම් දීමේ සී නවය ලේඛනය ප්‍රහාරයට පෙර පොලිස් තහන වෙත යොමු කළ ආකාරයට දින වෙනස් කළ බවත් පොලිස් පරීක්ෂකවරයා පිළිගත්තා. අදාළ පොත වෙනස් කළද පොලිස් තහනවල ඇති පොත් වෙනස් කරන්නේ කෙසේදයි තමා පොලිස් අධිකාරීවරයාගෙන් විමසූ බවත් මෝදර කොටහේන සහ ග්‍රෑන්ඩ් පාස් පොලිස් තහනවල ස්ථානාධිපතිවරුන් තමන්ගේ කණ්ඩායම් සගීන් වන බැවින් එය සිදුකරගත හැකි බව පොලිස් අධිකාරීවරයා තමන්ට දැනුම් දුන් බවත් පොලිස් පරීක්ෂක උපේන්ද්‍ර මහතා කොමිසම ඉදිරියේ අනාවරණ කළා. සී නවය ලේඛනය පොලිස් තහනවලට ප්‍රහාරයට පෙර යොමු කළ බවට ගොනුගත කරන ලෙස පොලිස් අධිකාරීවරයා සහ පොලිස් පරීක්ෂකවරයා පොලිස් ස්ථානාධිපතිවරුන්ට බලපෑම් කළ බවට ඔවුන් කොමිසම හමුවේ සාක්ෂි දී ඇතැයි ජනාධිපති කොමිසම සඳහන් කළා. එහිදී පොලිස් පරීක්ෂකවරයා සඳහන් කළේ තමන් එලෙස බලපෑම් නොකළ අතර පොලිස් අධිකාරීවරයා ලබා දුන් පණිවුඩයක් පමණක් පොලිස් ස්ථානාධිපතිවරුන්ට යොමු කළ බවයි. තමන් තම ඉහළ නිලධාරියාගේ ඉල්ලීම පරිදි ඔහු ආරක්ෂා කර ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සහ පොලිස් විශේෂ විමර්ශන ඒකකයට බොරු සාක්ෂි ලබා දුන් බව පොලිස් පරීක්ෂකවරයා මෙහිදී පිළිගත්තා. කෙසේ වෙතත් ඔහු සඳහන් කළේ එම අවස්ථාවලදී බොරු සාක්ෂි ලබා දුන්නද ජනාධිපති කොමිසම ඉදිරියේ ලබා දුන්නේ සත්‍ය සාක්ෂි බවයි. දේශීයත්වයට වැඩි වටිනාකමක් ලබා දෙමින් අභිමානවත් රටක් ගොඩනැගීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගෙන යන වැඩපිළිවෙල සම්බන්ධයෙන් මහා සංඝරත්නය ප්‍රමුඛ ජනතාව දැඩි විශ්වාසයක් තබා ඇති බව කෝට්ටේ ශ්‍රී කල්යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ ප්‍රධාන ලේකකාධිකාරී මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල අනුනාහිමියන් පවසනවා. ජනාධිපතිවරයා තමන් වහන්සේ බැහැදැකීමට පැමිණි අවස්ථාවේදී පූජ්‍ය කොටපිටියේ රාහුල හිමියන් මේ බව සඳහන් කළා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල අනුනායක හිමියන් බැහැදක ආශිර්වාද ලබා ගැනීම සඳහා වාදුව තල්පිටියේ බෝධිරාජාරාම මහා විහාරයට පැමිණි ඊයේ පසුරුවේ
ජනතාව ලක්ෂ ගානකට රැකියා කිරීමේ ව්‍යාපෘතියක් ගම්මට්ටමින් ආරම්භ කරනවා කියන එක පිළිබඳව මට ඇති වුණේ අසීමිත සතුටක්. මේ නායක හාමුදුරුවෝ මෙතනටම එකතු වෙලා දවස් ගණන් අපි කතා කළේ. අපිට තියෙන අනන්‍යතාවයක්. අදත් අපේ මිනිස්සු කැමති පැරණි කරපු දේවල් වලට බහින්. මට දැනිච්ච සතුට තමයි අපේ බලාපොරොත්තු ඉෂ්ට වෙලා තියෙන. අපේ සිතුවිලි තමයි ඕක අපේකම රැකගෙන අපේ දේශීයත්වයට මුදන දීලා දේශීය සංස්කෘතියට මුදන දීලා ඒ ජීවනෝපාය හොඳට කරගෙන යන්න පොඩි මිනිහාගේ ආර්ථිකය ගොඩනැගුණාම තමයි ඉන්නහට ගොඩනැගෙන්නේ. පොඩි මිනිස්සුන්ට ඕන කරන මූලික පහසුකම් ජීවනෝපාය ලබා දෙන්න ඒ ඕන කරන පුහුණුව ලබා දෙන්න කටයුතු කරන්න ආරම්භ කිරීම පිළිබඳව අපි බොහොම සතුටුයි. දැන් මේ රටේ ජනතාවට ලොකු ප්‍රබෝධයක් ලැබිලා තියෙනවා. ඔබතුමාගේ සම්ප්‍රාප්තිය ඔබතුමා පිළිබඳ ලොකු විශ්වාසයක් තබලා තියෙනවා. ගරුතර මහා සංඝ රත්නයේ විශේෂ. මම හිතනවා ඔබතුමාට අභියෝග වෙන ඇති දවස ගානේ ඔබතුමාගේ සියලු අභියෝග ජයගෙන ඉදිරියට තියපු පියවර ඉදිරියටම අරගෙන ගිහිල්ලා මේ රටට ඔබතුමාගෙන් බලාපොරොත්තු වෙච්ච කාර්යභාරය ඉටු කරන්න කියලා පිළිලා. මෙහිදී විහාරස්ථානයට පැමිණ සිටි සදහවතුන් සමග සුහද පිළිසඳරක නිරත වීමටද ජනාධිපතිවරයා අමතක කළේ නැහැ. පාස්කුවිරිදා ත්‍රස්ත ප්‍රහාරය හමුවේ රට මුහුණ දී ඇති ආර්ථික පසුබෑමෙන් මිදීමට ආණ්ඩුවේ පළමු ඉලක්කය ලෙස ජාතික ආරක්ෂාව තහවුරු කිරීමට කටයුතු කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. අග්‍රාමාත්‍යවරයා මෙය අදහස් පළ කළේ දියතලාබ යුද හමුදා පීඨයේ පැවති උත්සවයකදී. දියතලාවේ යුද හමුදා විද්‍යාපීඨයේ පුහුණුව ලැබූ කැඩට් නිලධාරීන් 325 දෙනෙකු අධිකාරී නිලයට පත්ව විසිරී යෑමේ උත්සවය අද පෙරවරුවේ පැවැත්ුණේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්. පසුගිය කාලේ ඕන ගුණෙකුට යුද්ධ කරන්න පුළුවන් කියපු පිරිසක් අපි අතර හිටියා. පැවති චාන්ඩුව යුද්ධ දිනපු හමුදාව ගැන දැක්වේ වෛරයක්. හමුදාවේ ඉන්නේ රණවිරෝ නොවෙයි ඕරු මිනිමරු කියලා ජනතාවට හේතු ගන්වන්න ඔවුන් මහත් වෙහෙසක් දැරුවා. මම මේ අවස්ථාවේදී මේ නව හමුදා නිලධාරීන්ටයි මෙතන රැස් වෙලා සිටින දෙමව්පියන්ටයි දෙන ප්‍රතිඥාව තමයි පසුගිය අවුරුදු පහ ඇතුළත ත්‍රිවිධ හමුදාවේ සමාජිකයන් ඉලක්ක කරගෙන සිදු කරපු දඩයම අවමානයක්වත් සාධාරණයක් ඉටු කරනවා අය කියන එක රණවිරු තමන්ගේ වෘත්තිමය ජීවිතය පටන් ගත්ත සටන් අත්දැකීම් සහිත රණවිරුවේ ත්‍රස්තවාදය නැති කරලා තිබුණු මේ රටේ දැන් නැවතත් ත්‍රස්තවාදයක් ඇති වෙලා තියෙනවා. ඒ ත්‍රස්තවාදය ඇති වුණේ පසුගිය ආණ්ඩුව තුළ ත්‍රිවිධ හමුදාව දඩයම් කළා අකාර්මාණ්‍ය කරපු නිසා. පාස්කුවිරිදා ප්‍රහාරය තරම් ලොකු ත්‍රස්තවාදී ප්‍රහාරයක් සිවිල් ජනතාවක් ඉලක්ක කරලා ආසියාවේ වෙන කොහෙවත් සිද්ධ වෙලා නැහැ. නමුත් ඒක ලේසියෙන් වළක්වන්න තිබුණු දෙයක්. අපි මෙතෙක් ආපු සියලුම අභියෝග ජයගත්තා වගේ මේ අභියෝගයක් ජය ගන්නවා. ජනාධිපති වරණයෙන් පස්සේ ආපු ගැම්මෙන් අපි සපුරා ගන්න යවුණ පළමු ඉලක්කය තමයි රටේ ජාතික ආරක්ෂාව නැවතත් ස්ථාපිත කරලා ආයෝජකයන්ට මෙම සංචාරකයන්ට මේ රට සුරක්ෂිතයි කියන විශ්වාසය දෙන එක. ජනතාව අපිට බලය දුන්නේ මේ රට මූණ දීලා තිබ්බ දෙස් විදෙස් තර්ජන වලින් රට මුදවා ගන්න. ඒ සම්බන්ධයෙන් දේශපාලන බලධාරීන් හැටියට ඒ අවශ්‍ය නායකත්වය අපි ලබා දෙනවා. මැතිවරණ සමයේ පොරොන්දු වූ ආකාරයට MCC ගිවිසුම අවලංගු කිරීමට රජය කටයුතු කරන්නේ නම් තමන්ද ඊට පූර්ණ සහයෝගය ලබා දෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ අද කඩවතදී පැවති ජන හමුවකදී. නවෝදා ලංකා සංවිධානයේ සමාජිකයන්ගේ හමුවක් කඩපතදී සංවිධානය කර තිබුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන්. රට තුළ සිදු විය යුතු යම් කිසි සංවර්ධන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වෙනවා. එයින් රටට වාසියක් අත්පත් වෙනවා. එය යෝජනා කරන්නේ අපිට ප්‍රතිවිරුද්ධ දේශපාලන දිසාවකින් කියලා අපි මේ වැඩසටහන් වලට හරස් කපන්නට හොඳ නැහැ. MCC එකත් ඉරලා දමන්නට ඕන, XR එකත් ඉරලා දමන්නට ඕන, සෝෆා ගිවිසුමත් ඉරලා දමන්නට ඕන. ඕන්නම් අර සිංගප්පූරු ශ්‍රී ලංකා වෙළඳ ගිවිසුමත් සම්පූර්ණයෙන්ම විනාශ කරන්න. ඒ සඳහා ලක්ෂ 56කට ආසන්න ජනතා වරමක් ලැබපු අපි බොහොම විවෘතවම අපේ සහයෝගය ලබා දෙනවා.
මෙතර අපකුන්දේසි කඩකිරීම හේතුවෙන් රක්ෂිත මන්දනාගරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත අබේසේකරගේ සහ පුද්ගලිකුට පහර දී දේපල පැහැරගැනීමේ චෝදනාවකට ලක්ව සිටින මිගමු මහනගර සභාවේ විපක්ෂ නායක රොයිස් ප්‍රනාන්දුගේ සුවදුක් විමසීමට සජිත් ප්‍රේමදාස මහතා මිගමු බන්ධනාගාරයට පැමිණියා. පක්ෂ නායකම ඔබතුමා බාර ගන්නවා. මේ කරුණු කාරණා සියල්ලක්ම සිද්ධ වෙයි. හොඳින්. ඔබතුමාට ජනාධිපතිවරණයේදී විශාල සහයක් ලැබුණේ නැහැ කායෙන් අත. ඔබතුමා ප්‍රකාශ කරපු හැටියටයි ඔබතුමා එවකට ඔබ ප්‍රකාශ කරේ නැත. දැන් ස්තුති රැස්වීම මාලාවේ අපි අපේ අදහස් ටික බොහොම පිළිවෙලකට ඉදිරිපත් කරනවා. ඒ වෙන් ඔබතුමන්ලට යම්කිසි නිගමනවලට එන්න පුළුවන් අපේ හිතේ තියෙන අදහස් පිළිබඳව. එක්සත් ජාතික පක්ෂේ නායක රන් වික්‍රමසිංහ මහතා කිව්වා 113ක් හදන්න ඕනේ කියලා. හැබැයි මේ යන හැටියට 113ක් තිය අඩුම ගානේ 90ක් අතර ගන්න පුළුවන් වේද? හරි විදිහට ඉදිරියට ගියොත් ජයග්‍රහණය අමාරු කාර්යයක් හැටියට මම දකින්නේ. ඔබතුමා මෙදාපාරේ නායකත්වය ගන්න සූදානම්ද? මම මේ කරන රැස්වීම වල කතා දිහා පොඩ්ඩක් බලන් ඉන්නකෝ. ආන්දෝලනාත්මක සුදුවැන් ප්‍රවෘත්ති සාකච්ඡාව ඊට සහභාගී වූ පුද්ගලින් දෙදෙනා සහ හිටපු අමාත්‍ය රාජිත සේනරත්නෙක්ව හිටපු අමාත්‍යවරයාගේ නිවසේ සිට සැලසුම් කරන ලද්දක් බව සිංහල ජාතික සංවිධානය පවසනවා. ඔවුන් මෙම අනාවරණය සිදු කළේ අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් ලබා දීමට පැමිණි අවස්ථාවේදී. ආන්දෝලනාත්මක සුදුවැන් ප්‍රවෘත්ති සාකච්ඡාව සම්බන්ධයෙන් ඉදිරිපත් කළ පැමිණිල්ලකට අදාළව වැඩිදුර ප්‍රකාශයක් ලබා දීම සඳහා සිංහල ජාතික සංවිධානයේ නියෝජිතයින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියා. ඊයේ දවසේදී ඉදිරිපත් කරන ලද අප ආයුධුම් පත්‍රයේදී රාජිත් සේනාරත්න මහත්මයා වෙනුවෙන් පෙනී හිටපු නීතිඥ මහත්වරු කියනවා එම පුජ්‍යලයන් විසින් මාධ්‍ය ඉදිරියේ කියපු කාරණාවල සියලු වකීම් දැරිය යුත්තේ එම පුජ්‍යලයන් දෙදෙනා. එතකොට අපිට හම්බ වෙනවා මේ මාසේ 10 වෙනිදා රාජිත් සේනාරත්න මහත්මයා විසින් මාධ්‍යයට හෙළිදරව් කරපු වීඩියෝ පටයක්. දැන් සුදුවෑන් කියන එක තිබුණේ නැද්ද? ලසන්තව මරන්නාවේ සුදුවෑන් වලින් නෙවෙයිද? එක්නැලිගලව පැහැරගෙන ගියේ සුදුවෑන් වලින් නෙවෙයිද? එතකොට තදුදීන්න පැහැරගෙන ගිහිල්ලා මැරුවේ සුදුවෑන් වලින් නෙවෙයි. මෙන්න මේ සුදුවෑන් ගැන හැම තැනකම මිනිස්සු දුටුවා මිසක් ඒ සුදුවෑන් වල ක්‍රියා කරපු පුද්ගලයෙක් කිසි දවසක ඇවිල්ලා ඉදිරියේදී රටට ආමන්ත්‍රණය කරේ නැහැ. දරණියගල ප්‍රාදේශීය සභාවේ සභාපතිතුමා හරහා තමයි මේ කියන පුද්ගලයන් දෙදෙනා රාජසේනාරත්න අඳුනාගෙන තියෙන්නේ. ප්‍රාදේශීය සභාවේ සභාපතිතුමා මේ අපරාධකරුවන් දෙදෙනා මහර ප්‍රදේශයට රැගෙන එනවා. මහර ප්‍රදේශයේදී රාජසේනාරත්නගේ වාහනයට ගොඩ වෙනවා. රාජසේනාරත්නගේ විජේරාම පිහිටි නිවසේදී තමයි මේ සාකච්ඡාව පටන් ගන්නෙ. උන්ට පොරොන්දු වෙනවා ඇමරිකානු තානාධිපති කාර්යාලයෙන් කම්කරු රැකියාවක්, කොළඹින් නිවාස දෙකක්. ඔවුන් ඉල්ලා සිටිනවා ලක්ෂ 30ක මුදලක්. රාජසේනාරත්න මහත්මයාගේ පාලන කාලයේදී ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති විදියට කටයුතු කර පුජ්‍යලයා. එතුමා තමයි ගාන අඩු කරලා ලක්ෂ 20 දක්වා පහත හෙලාගත්තේ. ඔබට පෙන්නපු වීඩියෝ පටයේ එක තැනක තියෙනවා රංජිත් මද්දුම් බණ්ඩාර මහත්මයා විසින් සොයාගෙන තිනවා කියලා මොන්රාගල බටගමෝ කියන වැවට තමයි මේ පැහැර ගන්නා පිරිස් ගෙනහිල්ලා තාරින්න කියලා. ඒ කිඹුලන් ඉන්න වැව ගැන පෞගි කාලේ රංජිත් මද්දුම් බණ්ඩාර මන්ත්‍රීතුමා කිව්වා ඒකේ නමක් කිව්වා ඒ වැවේ බටගමෝ වැව කියලා. එතකොට අපි වැඩිදුරටත් ඉල්ලා සිටින්නේ රංජිත් මද්දුම් බණ්ඩාර මහත්මයාවත් ජෙන්නලා මේ පරීක්ෂණ සඳහා වැඩිදුරටත් උපයෝගී කරගන්න කියලා. උත්සාහ කරනවා කියන්න මේක දේශපාලන පරිගැණීමක් කියලා අපි කියනවා. දේශපාලන පරිගැණීම් සිද්ධ කරේ රාජිතලා වික්‍රමසිංහත් එක්ක අපි තවල් ගෑම මේසේ කතා කරලා බින්දුවක් ගත්තා. එකක් තමයි අලුතෙන් මේ ඉහළ උසාවියේ ඒකාධිකරණයක් හෝ දෙකක් වෙනමම රාජපක්ෂලගේ නඩු අහන්න, රාජපක්ෂලගේ හොරකම්, රාජපක්ෂලගේ මිනිමරු කරන්න ලියාගන්න. කැබිනට් එකේ එක්තරා ඇමතිවරයෙක් කියනවා ව්‍යස්ථාවේ වගන්දි. මං කිව්වා ඒක කේම්මල් ව්‍යස්ථාවක්වත් වැඩක් නැහැ. මේක නඩු අහන්න පුළුවන් හයිකෝට් එකක් අරගෙන නැත්තම් ඒකට බාර දෙනවා දිනපතා අහපල්ලා නඩු. එනසරේ මැයි එක තියන්න නම් මුව ඇතුලේ දාලා මිසක් අනිත් මැයි දෙනට එන්නේ පාගි. එනිසා අපි කියනවා වහාම නීතියේ තියෙන හිල්ලතුරෙන් රිංගලා ගිහිල්ලා රාජිතලට ගැලවෙන්න ඉඩ දෙන්න එපා. මෙතර කළුතර වලල්ලාවිට ප්‍රදේශයේ වැල්මීගල අන්නාසිගල හේන පාරේ පිහිටි මෙම නිවස සම්බන්ධයෙන් ගම්වැසියන්ට සැකමතුව තිබෙනවා. උන් පවසන්නේ පසුගිය ආණ්ඩුව පැවති සමයේදී ප්‍රභූ වාහන නිතර මෙම නිවසට රාත්‍රී කාලයේදී පැමිණි බවයි. මේ එකම මුරකාරයා CCTV කැමරා රෑට රෑට මේකේ තියලා මොනවද අරගෙන ගියේ? සෞඛ්‍ය අමාත්‍යාංශය කම්කරුවෝ තමයි මේක වැඩ කරේ. සෞඛ්‍ය අමාත්‍යාංශ වාහන වලින් තමයි මෙතෙන්ට ජව මේ දේවල් ගෙනාවේ. රාජිත සේනාරත් ඇමතිවරයාගේ බිරිඳ එතනින් ගියා ශ්‍රීලාල් මහත්තයා. ඒගොල්ලෝ තමයි මේකට වග කියන්නේ. මේ තින ඉඩම රාජිත සේනාරත් හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයාගේ කියලා තමයි මිනිස්සු කියන්නේ. ඊයේ රාත්‍රියේ රෑ 12ට විතර ඇවිල්ලා වාහනකින් බඩුපටව වල ගියා. කෙසේ වෙතත් මෙම නිවස සම්බන්ධයෙන් ගම්වාසීන් මිගහතන්න පොලිසියට පැමිණි ලක් දෙදිරිපත් කළා. මෙතර හිටපු අමාත්‍ය රාජිත් සේනාරත්න මහතා සම්බන්ධයෙන් විවිධ පාර්ශ්ව අදහස් පළ කළා.
රක්ෂිත බන්ධනාගාර ගත කරනු පාර්ලිමේන්තු මන්ත්‍රී පාට්ලි චම්පිකර රණවකගේ සුවදුක් විමසීම සඳහා කතානායක කරු ජයසූරිය මහතා අද වැලිකඩ බන්ධනාගාරය වෙත පැමිණියා. මේ අතර තවත් එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් පිරිසක් අද වැලිකඩ බන්ධනාගාරය වෙත පැමිණි අතර ඔවුන් සඳහන් කරේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාට්ලි චම්පිකර රණවක සිදු කළ බවට පැවසෙන රියානුතුර ඔහු අත්අඩංගුවට ගැනීමට තරම් බරපතල නොවන සුළු දඩයක් අය කළ යුතු සුළු අනතුරක් බවයි. 2016 වසරේදී රාජගිරිය ප්‍රදේශයේදී අනතුරක් සිදු කර පුද්ගලයෙකුට බරපතල තුවාල සිදු කිරීම සහ අනතුරින් පසු රියදුරු මාරු කළ පලා යාමේ චෝදනා මත අත්අඩංගුවට ගැනුණු පාර්ලිමේන්තු මන්ත්‍රී පාට්ලි චම්පික රණවක ලබන 24 වෙනිදා දක්වා ආරක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා. ඔහුගේ සුවදුක් විමසීම සඳහා අද පෙරවරුවේ කතානායකකරු ජයසූරිය මහතා වැලිකඩ බන්ධනාගාරය වෙත පැමිණි අතර තවත් එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් පිරිසක්ද වැලිකඩ බන්ධනාගාරය වෙත පැමිණියා. මේගොල්ලෝ කියන්නේ පාටලී චම්පි කරනවක මැතුමා තමයි වාහනේ ලෙව්වේ වෙන කෙනෙක් පස්සේ රෙදුරා විදිහට ඇතුළත් කරා කියලා. ඒක එසේම වුණා. මන් දන්නා විදිහට මේක 1250ක 1500ක දඩයක් ගන්න කාරණයක්. අපි යනවා. අධිවේගයෙන් ආපු බයිසිකලයක් වාහනේ පිටිපස්සේ හප්පගෙන තියෙනවා. පැයට කිලෝමීටර් 175ක වේගයෙන් ඇවිල්ලා. විශාල වරදක් සිද්ධ වෙලා තියෙන්නේ දරුවා අතින්. එයාගේ නොසලකිල්ලේ. ආණ්ඩුව කියන්නේ මේ නීතිය තමයි ක්‍රියාත්මක කරන්න කියලා. ඒ වගේ පොඩි එකක් අල්ලගෙන නීතිය ක්‍රියාත්මක කරා කියලා දේශපාලන විරුද්ධවාදීන් විරුද්ධ රටේ ජනතාවගේ බඩගින්න නැති වෙනවද? අපි පිළිගන්නවා අපේ ආණ්ඩුව තියේදී ඉතාම දුර්වලාකාරයෙක් තමයි අපේ රට පාලනය වුණේ. විපක්ෂයක් හැටියට අපේ දුර්වලකම් තියෙනවා. එක්සත් ජාතික පක්ෂයේ දුර්වලකම් තියෙනවා. රිමාන්ඩ් බන්ධනාගාර ගත කරලා තියෙන මන්ත්‍රීවරයෙකුට ලැබෙන්න ඕනේ පහසුකම් ලැබිලා තියෙනවා. එයාට නම් ලොකු සුඛෝපභෝගී පහසුකම් ලැබිලා නැහැ. 24 වෙනිදා එතුමා උසාවියට ඉදිරිපත් කරනවා. ඉතින් එදාට අධිකරණයේ තීන්දුව අපි බලාපොරොත්තු වෙනවා. මෙහිදී වැලිකඩ බන්ධනාගාරයට ඇතුළු වූ වාහන අතර අංක තහඩු රහිත සුඛෝපභෝගී මෝටර රථයක් නිරීක්ෂණය වූ අතර ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත් විජේමුනි සොයිසා මහතා පැමිණි රථයක් බවට පසු අනාවරණ වුණා. කොහොමද මන්ත්‍රීතුමාගේ தත්ත්වය? කාගේද? ඔබතුමා කවුද බලන්නේ කියේ? චම්පිකමා. ආ ඒක දැන් කොහොමද දැන් මොකද කියන්නේ? හොරි කහන කොටත් හරි සැපයි. හැබැයි පස්සේ දෙවිල්ලයි. පරණ කුණු අවුස්සල වැඩක් නැහෙනි. රියන්තරේ පත්වෙච්ච දැනත්තා ජීවිතේම කඩාගෙන වැටිලා තල්ලි නැහැ. මේක මහතා බලන්න ගිහිල්ලත් නැහැ. ජටි චෝදනා එල්ල වෙනවා ඒ පවුලෙන් මෙතුමට. ඔය ඉතින් දැන් අවුරුදු 4ක් විතර වෙනවනේ. තව තව මේ රටේ රියානතුරු වලින් ආයෙ මැරිලා තියෙනවනේ. අපි ගියා. ඔබතුමා මොන පැත්තේද? රනිල් මාත්‍යා පැත්තේද? යකෝ ඉතින් ඕක හැමදාම අහනවනේ. වාහනේකුත් අරගෙන. අනේ මගේ පුතා දොස්තර කෙනෙක් න්යාගේ වාහනේ එන්නේ. මටත් ගන්න පුළුවන් මට බැරි කමක් නැත්තේ නෑ හොඳේ. පාර්ලිමේන්තු මන්ත්‍රී පාටලී චම්පික රණවක අත්අඩංගුවට ගැනීම දේශපාලන පළගැනීමක් නොවන බවට තමන් වහන්සේ විශ්වාස කරන බව පූජ්‍ය උඩුවේ දම්මාලෝක හිමියන් පවසනවා. උන්වහන්සේ මේ බව සඳහන් කළේ අද පැවති ආගමික වැඩසටහනකින් අනතුරුව මාධ්‍යට අදහස් දක්වමින්. ශ්‍රී ලංකාව, තායිලන්තය, බුරුමය, කාම්බෝජය, ලාඕස යන රටවල්හි මිත්‍රත්වය සහ සම්බන්ධතාව වැඩිදියුණු කර ගැනීමේ අරමුණින් අපවත් වී වදාළ තායිලන්තයේ බැංකොක් නුවර රාජකීය වත් ඉන්ද්‍ර විහාරාධිපති පූජ්‍ය උපසංගරාජ හිමියන්ගේ භෂ්මාවශේෂ කල්යාණී නදියට මුදාහැරීම අද සිදු කෙරුණු අතර ඒ වෙනුවෙන් වූ දානමය පින්කමක් පිළියන්දල ශ්‍රී විද්‍යාශාන්ති මහපිරිවෙනේ සිදු කෙරුණා. මීට ශ්‍රී ලංකා අමරපුර නිකායේ උත්තරීතර මහානායක අග්ගමහ පණ්ඩිත අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස මහනා හිමියන්, කෝට්ටේ ශ්‍රී කල්යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ නායක අතිපූජ්‍ය ඉතැපානේ ධම්මාලංකරණා හිමියන් සහ මල්ලොතු පාර්ශවයේ අනුනායක පූජ්‍ය දිඹුල් කුමරේ විමල ධම්ම හිමියන් ඇතුළු සංඝරත්නය වැඩම කර සිටියා. අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ භික්ෂුන් වහන්සේ, මං ඉතාම හොඳින් දන්නවා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාත් නගමැති මහින්ද මහත්මාත් විශේෂ ආරක්ෂාව සැලසිල්ල බුද්ධ ශාසනයේ දියුණුවට වගේම අනිතාගම්වල දියුණුවට ගෝඨාභය මහත්තයා හොඳින් කරන බව පේනවා. නාස්ති කරන්නේ නැහැ, දූෂණය නැහැ, ඒ වගේම බොහොම චාන් ජීවිතයක් ඒ කටයුතු කරන බව ඉතාම පැහැදිලිව පේනවා. මමත් අත්අඩංගුවට පත්වෙච්ච භික්ෂුන් වහන්සේ නමක්, ඒ වගේම අපේ රටේ හාමුදුරුවන් වහන්සේලා 41 නමකටත් වඩා ප්‍රමාණයක් හරිම අසාධාරණ හේතු මත ස්වාවි නොමගේ නීතිය වැරදි විදිහට නමලා අපිට කරදර බාධා කළා. හැබැයි මට එක සහතිකයක් දෙන්න පුළුවන්, ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා යටතේ මොනම හේතුවක් නිසාවත් එහෙම දේශපාලන පිළිගැනීමක් හෝ නීතිය හෝ උසාවි නොමගෙවීමක් නම් සිද්ධවන්නේ නැහැ. චම්පික රණවක හිටපු ඇමතිතුමා අත්අඩංගුවට පත්වීම මම නම් දේශපාලනික හේතුවක් හිට දකින්නේ නැහැ. මොකද හේතුව අර අනතුරක් සම්බන්ධව අපිට ඒව ගැන විස්තර කරන්න බෑ, උසාවි නඩුවක් තියෙන නිසා.
ඇත්තටම අපේ රටේ හරි කනගාටුදායක දෙයක් තමයි සමහර භික්ෂූන් වහන්සේලා පක්ෂ දේශපාලනය හරහා එහෙම නැත්නම් මුදල් හරහා එහෙම නැත්නම් NGO සංවිධාන හරහා විකිණෙන අවස්ථා අපි අප්‍රමාණව දකිනවා. හැබැයි අපේ රටේ බණ කියන හාමුදුරුවෝ හැටියට මට සහතිකයක් දෙන්න පුළුවන් මහා සංඝයා වහන්සේ නම් එහෙම කියන්නේ නැහැ. වහන්සේ කිව්වා මේ වහන්සේ සිරගත වූ භික්ෂුවක් කියලා. ඔව්. වහන්සේට සැතපෙන්න එහෙම මෙත් එහෙම ලබා දුන්නද පාර්ලිමේන්තුවට එහෙම දීලා දෙනවා කියලා එහෙම ආරංචියක් තියෙනවා. ඇත්තටම කියන්න තියෙන්නේ මට නම් මෙට්ටයක් නෙවෙයි පැදුරක් නෙවෙයි රෙද්දක්වත් දුන්නේ නැහැ සැතපෙන්න. ඒ 28 දිනක එක්කලා බිම සැතපුනේ. ඔය කිසි නායකයෙක් ඇවිල්ලා හෙව්වෙත් නැහැ බැලුවෙත් නැහැ. අපි දැක්කා ප්‍රවණ වහන්සේ දැන් මේ රාජින් සේනාරත්න මහත්මයා මේ පෞද්ගල දසල මුසාවේ කියලා දෙන අත්අඩංගු ගන්න එපයි කියලා අර සුදු වෙන සම්බන්ධය. රාජිත සේනාරත්න ඇමතිතුමා බරපතල වැරදි සමූහයක් සිද්ධ කළා කියන එක අපි දන්නවා. දැන් අර කියන්න තියෙන්නේ කරන කලට පව් මිහිරිය මිසේ විඳින කලට දුක් දැඩි වේ ගිනිසේ කියලා. රාජිත ඇමතිතුමාලා වැරදි කළා. ඒ වැරදි වලට නීතිය ක්‍රියාත්මක වෙන්න ඕනේ. ඒක තරහකින් කියන එකක් නෙවෙයි. එළවෙන උත්සව සමයේදී දිවයිනපුරා ආරක්ෂාව තර කිරීම සඳහා ත්‍රිවිධ හමුදාවට සහ පොලිසියට අවශ්‍ය උපදෙස් ලබා දී ඇති බව ආරක්ෂක අමාත්‍යාංශය පවසනවා. දැන් තවත් දේශීය පුවත් කිහිපයක් සමගින් රටවටා හිරු. හම්බන්තොට දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීම අතරතුරදී දකුණු පළාත් සභාවේ හිටපු මන්ත්‍රී ඩී.වී. උපුල් මහතා පසුගිය ආණ්ඩු සමයේ යාල වනෝද්‍යානය තුළ දේශපාලන ක්‍රියාකාරකම් වල නිරත වූ නිලධාරීන් සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළා. පාදුක්කම ආදුලාව ප්‍රදේශයේ භූගත ලෙස පවත්වාගෙන ගිය නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් වටලා සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති අතර අදාළ ස්ථානයේ තිබී ගෝඩා මිලිලීටර 960,000ක් සහ බෝතල් 45ක් සොයාගෙන තිබෙනවා. මෙසෝදානම සමුගෙන යන්නට පැතක් නැතුව ඇත දැනගැනීමට ඔබගේ ජංගම දුරකථන ජාලය 93 දෙසන පරිදි හිරු ප්‍රවෘත්ති SMS සේවාව සක්‍රිය කරගන්න. අපි යලිහමෝනේ අද රාත්‍රියේ 9:55ට අයිබෝවන්.